Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon paint. The coatings expert. මේ වෙනකොට ජාතික ජනබල වේගය අඩපණ කරන්න ගත්ත මඩ ව්‍යාපෘති ඒ වගේම කොපි කිරිලි ඔක්කොමත් ෆේල් වෙලා දැන් ව්‍යවස්ථා ගේමක් ගහන්න සූදානම් වෙමින් තියෙනවා කියලා අපිට දැනෙනවා. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. ඒ නිසා අපි දන්නවා මේ බලය අත්හරින්න අකමැති මේ රටේ මහ ජනතාවට වින කටපු මේ හොර නඩය එමෙ නැත්තම් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය වළක්වන්න හදනවා නම් අපි රනිල්ලටයි රාජපක්ෂලටයි කියන්න ඕනේ ඒක ඔයගොල්ලන්ගේ හීනයක් විතරයි කියලා මතක තියාගන්න. ඒ මොකද මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා කියලා අපිට ආරංචි සමානුපාතික චන්ද්‍රකමයක් ඒවල කොට්ටාස ක්‍රමයක් යන දෙකෙන්ම මන්ත්‍රීවරු තෝරගන්න පාර්ලිමේන්තු. අපිට මතකයි පළාත් සභාව කොට්ටාස සීමා නිර්ණය කිරීම වලට විතරයි දැන් තියෙන බාධාව තියෙන සීමා නිර්ණය කිරීම කරලා නැති නිසා පළාත් සභා ඡන්දේ කල් ගිහලා මාස අවුරුදු 7යි දැන්. ඒතර පළාත් සභා කල් ගිහලා අවුරුදු 7ක් වෙන වෙලා වෙනකොට තවම බැරි වුණා මේ රනිල්ලා රාජපක්ෂලා දෙගොල්ලොම දැන් එකට ඉන්නේ. ඒ වෙලාවක දිනේෂ් ගුණවර්ධන වාර්තාව ප්‍රතිලිගත්තේ නැහැ වික්‍රමසිංහගේ ආණ්ඩුව. දැන් වික්‍රමසිංහ ජනාධිපති දිනේෂ් ගුණවර්ධන අගමැති. දැන් එහෙනම් මේ සීමා නිර්ණය කිරීම අවසන් කරන්න පුළුවන්. ජෙනුයින් ජපන් මෝටෝ ඔයිල් නම් Toyota ජෙනුයින් මෝටෝ ඔයිල් විතරමයි. මේගොල්ලෝ කරන්නේ ඡන්දවලට බයයි. දැන් පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීම පිළිබඳ සාකච්ඡාවක් එනකොට ඒ සාකච්ඡාව ඇතුළේ තාපහු මේ තව තැනකට ඡන්දය කල් දැමීම සඳහා වෙච්ච තැනකට නම් යන්න යන්නේ මතක තියාගන්න මේ පාර්ලිමේන්තුවට වැඩි කල් ඉන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් කේවල කොට්ටාස ක්‍රමයක් කලවම් කරලා මේ 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 පාර්ලිමේන්තුව තෝරන්න හදන්නේ රටේ ජනතාවගේ උමනාවකටද? නැහැ. මේගොල්ලෝ යන්න බයට යන්න නැතුව ඉන්න බලය තියාගන්න මේ 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 හදන කුමන්ත්‍රණ. ඒ නිසා රටේ ජනතාව නව ව්‍යවස්ථාවක් හදන්නත් එක්ක තමයි ජාතික ජන බලවේගයට බලය දෙන්නේ. එතකොට රටේ ජනතාව මේ ඡන්ද ක්‍රම වෙනස් කරයි. ජනතාවගෙන් අහලා ඒකට අවශ්‍ය ගැළපෙන විදියට අපි ඡන්ද ක්‍රම හදයි. ඒ නිසා එතනට මේක යන්න නොදී දැන් මේගොල්ලෝ තමන්ගේ බලය තියා ගැනීම සඳහා කුමන්ත්‍රණ කරමින් තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට කියලා තියෙනවා ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න කියලා. ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න කියලා කියන්නේ ඔක්තෝබර් මාසේ 5 හෝ 12 ජනාධිපතිවරණේ තියන්න ඕනේ. මොකද ව්‍යවස්ථාව අනුව අපේ රටේ ජනාධිපතිවරයෙක් නැතුව දවසක්වත් යන්න බෑ. ජූලි මාසේ 20 විතර වෙනකොට මැතිවරණ කොමිසම ඡන්දේ පටන් ගන්නවා. දැන් මේ ඉස්සරහට එන නව අවුරුදු සමය ඊළඟට මැයි දිනේ ඉවර වෙලා රටේ ජනතාව මැතිවරණයකට තමයි ලෑස්ති වෙන්නේ ජනාධිපතිවරණයකට. ඒ නිසා දැන් පොහොට්ටුව සජබ මේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බය වැඩිලා. දැන් කට්ටියම එකතු වෙලා මහා මැතිවරණයක් ගැන කතා කරනවා. අපි කියන්නේ රටේ ඕනම ඡන්දයකට ජාතික ජනබලවේගයේ සූදානම් ඡන්දයවත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් රටේ ප්‍රගතිශීලී බලවේග එකතු වෙමින් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඇයගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22-23 එඩ්වර්ඩ් ක්‍රීඩාංගණයේදී